ජාතික රණවිරු එකමුතුව කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. අද ජාතික ආරක්ෂාව නැෂනල් සෙකියුරිටි කියන එක අද මොනතරම් පහත් තත්වයට වැටලා තියෙනවද? අද වෙනකොටත් හමුදාවේ බුද්ධ්‍යාංශ ප්‍රධානී දැන් සති ගණනාවක් රිමාන්ඩ් භාරයේ පසු වෙනවා. දැන් මේ පසුගිය 22 වෙනිදා ඔඩ්ඩු සුඩාන් වල පොලිසියෙන් නිකමට මේ පාර යන ත්‍රිවිල් රථයක් නවත්තලා සෝදිසි කළාම මොනාද ඒකලෝ දැක්කේ. මේකෙන් හම්බෙලා තියෙනවා කිලෝ 15ක ක්ලේම බෝම්බයක්, කොටි නිලැඳුම්, විදුලි ඩෙටනේටර් 30ක්, සාමාන්‍ය ඩෙටනේටර් 54ක්, T56 උණ්ඩ 98ක්, අත් බෝම්බයක්, බෝම්බ පුපුරන දුරස්ථ පාලක රිමෝට් කන්ට්‍රෝල් 5යි, TNT අධිබලති පුපුරන ද්‍රව්‍ය කිලෝ 1යි, සහ ඊලම් කොඩි 2ක්. ඒතර මේවා ගෙනාව ඒ කණ්ඩායමේ ප්‍රධානියා දිනේෂ් කියන එකේනා, එයා තමයි බුද්ධ්‍යංශයේ ප්‍රධානය, කොටි බුද්ධ්‍යංශයේ ප්‍රධානියා පොට්ටු අම්මාන්ගේ ටොසි ඔත්තු සේවාවේ සිටි කෙනෙක් තමයි මේ දිනේෂ්. දැන් මෙතන දේශපාලනය ගෑවිලා තියෙන නිසා මම ඔයගලන්ට මේ කියන්නේ ඉතාම නින්දිත පාවාදීමක් මෙතන වෙලා තියෙනවා. මොකද හමුදාවෙන් වෛතනයේ ගෙවලා තාමත් ඔත්තුකාරයෝ ඉන්නවා මේ කොටි සැලසුම් හෙලිකරන්න කොටි සංවිධානයට ඇතුල් වෙලා ඉන්නවා. දැන් මේ මෙහෙයුමෙන් අන්න ඒ එවන් වූ එක් අපේ ඔත්තුකරුවේ බොහෝ ආරංචි අපිට දුන්න කෙනෙක්ව මේ උදයන් පත්‍රයට මේ ඒ විස්තර ලබා දීලා කවුරු කළාද දන්න ඔහුව සම්පූර්ණයෙන්ම පාවා දීලා තියෙනවා.